එමතුම එතකොට විදුල බලාගාරයේ ඉදිරි කොටස සම්බන්ධයෙන් ගිවිසුම් අත්සන් කරන්න දෙනවා කියනවා ඇමරිකන් නියෝජිතෙක්. ඒක මොකද්ද ඒ ගිවිසුම් තියෙනවනේ ගිවිසුම් අත්සන් කරන්න ඕනේ. ඔව්. ආයෝජකයා කොහොමද ගිවිසුම් අත්සන් නොකර ඉන්න පුළුවන්ද? අදද හෙටද කියන එක නෙමෙයි. ආයෝජකෙක් ආපුවාම රටක් රටක පරිපාලනයේ දක්ෂ වෙන්න ඕනේ ඉක්මනින් ගිවිසුම් අත්සන් කරලා අවසන් කරන්න. ඒ ඇමරිකන් ආයෝජකෙක්ද චීන ආයෝජකෙක්ද ඉන්දියානු ආයෝජකෙක්ද ජර්මන් එක්කෙනෙක්ද බ්‍රිතාන්‍ය එක්කෙනෙක්ද කියන එක නෙමෙයි. විපක්ෂය කියන්නේ ආයෝජකයෝ ඉන්න බෑ කියලානේ. දැන් ආයෝජකයෝ ඇවිල්ලා තියෙනවානේ. ඒක කොවිඩ් වසංගතය තියෙන ළඟදම ආයෝජකයෝ ඇවිල්ලා තියෙනවා. ඒකෙන් අපි සතුට වෙන්න ඕනේ රටක් ඇටියෙ. දැන් මේනකොට ගෑස් මිල ඉහළ ගිහලා තියෙනවා. ඉන්ධන මිල ඉහළන කතාවක් කියනවා. මේක බදුබර ජනතාව අතරට යන මේ කොවිඩ් වලාවේ ඒ සම්බන්ධයෙන් මොනවද කියන්නේ? ඔක්කොම తాවකාලික දේවල්. මේ తాවකාලික ඇතිලා තියෙන අර්බුදය. කොවිඩ් වසංගතය නිසා තමයි මේ අර්බුද ඔක්කොම එලා දෙන්නේ. ඔක්කොම తాවකාලික දේවල්. මේවා තව සති කිහිපයක් ගියම මෙයා පහව යනවා. මෙයාගෙන ජනතාවට කියනවා අපිත් එක්ක ඉවසගෙන ඉන්න කියලා. මේ සති කිහිපෙක මේ ප්‍රශ්න ඔක්කොම විසඳුම් වෙනවා. FB එකෙන් News First ප්‍රවෘත්ති live බලන්න. අදම News First FB page එකට ගිහින් like කරන්න. ඉන්න තැනකදී live news බලන්න. දැනුවත් වෙන්න. ඇත්ත දැනගන්න. එය ඔබේ ITI.